ජැසු පිහිටයි. ආදරදරුවනි, සහෝදර සහෝදරයනි, ජෝම්තුමාගේ සුවිශේෂයේ 17 වැනි පරිච්ඡේදය අපි දකින්නේ ජේසුස් වහන්සේ කළ යාඥාව. ස්වර්ගයේ වැසින යාඥාව, ජේසුස් වහන්සේ අපට ඉගැන්වූ යාඥාව, ජේසුස් වහන්සේගේ උත්තම පූජක යාඥාව ජෝම්තුමාගේ සුවිශේෂයේ 17 වැනි පරිච්ඡේදයේ සඳහන් කර තිබෙනවා. ජේසුස් වහන්සේ මෙසේ කියනවා අබ්බා පියාණන්ට, පියාණනි, මමත් ඔබත් අපත් ඔබත් ඒකත්වයක් වුණා වගේ ඔබ වහන්සේ මට දුන් නාමයේ අනුහස් බලයෙන් ඔවුන්ද එක්සත් කළ මැනව කියලා. අදරදරුවනි, ජෙසුස් වහන්සේගේ පූජක යාඥාවේ, උත්තම පූජක යාඥාවේ කරන යාඥාව කුමක්ද? ජෙසුස් වහන්සේ පියනන් වහන්සේ සමග සම්බන්ධ වූවක් මෙන් ඒකත්වයක් ඒකාත්මයක් වුණා වගේ අපවද උන්වහන්සේගේ නාමයේ අනුහසින්, ජේසුස් යන නාමයේ අනුහසින් එක්සේසත් කරන්න, ඒකත්වයක් බවට පත් කරන්න කියලා උන්වහන්සේ යදිනවා. අදර දරුවනි, සහෝදර සහෝදරියනි, අපිට අවශ්‍යයි ඒකත්වය. ඒකත්වය ඇති වෙන්නේ අපි කරන බාහිර ක්‍රියාකාරකම් වලින් නෙවෙයි. ජේසුස් වහන්සේ තුල හැමෝම ඉන්නවනම්, ජෙසුස් වහන්සේ තුළ හැමෝම පවතිනවනම්, ජෙසුස් වහන්සේ දෙවියන් වහන්සේ, ශුද්ධාත්මයන් වහන්සේ, ශුද්ධෝ ත්‍රීත්වය අපි රහස වගේ අපේ ජීවිතත් කාටක්වත් තේරුම් ගන්නට බැරි දිව්‍යමය අභිරහස් ජීවිතයක් බවට පත්වෙනවා, ඒකත්වයක් බවට පත්වෙනවා. ඒ සැම දෙයක්ම සිද්ධ වෙන්නේ දෙවියන් වහන්සේ ජෙසුස් වහන්සේට දුන්නු ඒ නාමයේ අනුහස් බලය, ජේසුස් යන අනුහස් නාමයේ බලයෙන්ුයි ඒ හැම දෙයක්ම වෙන්නේ. හැම කෙනෙක්ම ඔබ සමග ඉන්න අය, පවුලේ ඉන්න හැම කෙනෙක්ම ජේසුස් වහන්සේ තමන්ගේ ස්වාමියාණන් කියලා පිළිගන්නවා නම්, ජේසුස් වහන්සේට නිසි නමස්කාරය දෙනවා නම්, ඔබ හැම කෙනෙක්ම එක්සත් වෙනවා, එක්සිත් වෙනවා. ජේසු පිහිටයි.